දැනුමට එහා ගිය යමක්. අයිබෝන් කියලා සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා පසී මියුසික් YouTube channel එකට. ඔයගොල්ලන්ට දැකලා පුරුදු චරිතයක් ඉන්නවා. ඉතින් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක අරන් ආවේ මගේ මිත්‍ර රුවින්ද එක්ක මගේ කීබෝඩ්වන් ශිල්පියා. ඉතින් ඔහු අද මාව හම්බෙන්න අපේ ගෙදරට. මම කලින් වීඩියෝ එකක් කරා. අතරම ඔයගොල්ලෝ දන්නේ නැති IRIG එක. ඔඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් IRIG කියන උපකරණ ගැන වීඩියෝ එකක් කරා. රුවින්දට යම්කිසි ගැටලු තත්ත්වයක් තියෙනවා කියලා රුවින්ද ඔයාම කියන්න ඔය දාවේ කියලා. ඕපසින් ගෝ මම ඔයාගෙන් දැක්කා ඔයාගේ channel එකෙන් මේ ඔඩියෝ රෙකෝඩ් පිළිබඳ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒත් මට පොඩි ප්‍රශ්නයක් ආවා මේක කොහොමද අපි කරගන්නේ? මේ මේකෙන් කොහොමද කරගන්නේ? අර ගාන මේක කියලා. ඔව්. මේ ඒ නිසා මම අද මෙතනට ආවා ඔයත් එක්ක කොහොමද මේක කරගන්නේ කියලා බලන්න. හරි ඉතින් ඇත්තටම රුවින්ද අද ආවේ ඉතින් මම ඒ කියනට රුවින්ද කියන එක හොඳයි කියලා හිතුණා. අද ආවිලා තියෙන්නේ මෙන්න මේ IRIG කියන උපකරණේ. දැන් මම ඔයගලන්ට වීඩියෝ එකක් කරලා දිනා මේකෙන් කොහොමද හරි රෙකෝඩ් එක කරගන්නේ කොහොම සම්බන්ධ කරගන්න ඕනි ඒ දේවල් හරියටම කරගන්නේ කොහොමද කියලා අද රුවින්ද කීබෝඩ් එක තරංග වල තියෙන අතන මේක Roland EA7 කියන කීබෝඩ් එක මේක මම අද කියලා දෙන කොහොමද මේ කීබෝඩ් එක සම්බන්ධන ඒ වගේම ඔයගොල්ලෝ වාදින গিitar ගන්න ඔයගොල්ලෝ වාදින ඔක්ටපෑඩ් ගන්න ඩ්‍රම් මැෂින් ගන්නවා ඉතින් ඩ්‍රමක් නා ඉතින් මේ හැමදේම කොහොමද සම්බන්ධ කරගන්නේ මික්ස් එකක් ඇතුව හෝ නැතුව කොහොම සම්බන්ධ කරගන්නේ කියලා හරියට පැහැදිලිව අහන් ඉන්න මම ඔයාලට කියලා දෙන රුවින්ද ඉතින් මේක ඒ වගේම වීඩියෝ බලන හැමෝටම කියනවා රුවින්ද කොහොමද ඔයාලට දැන් මුලින්ම දැනගන්න ඕන මම පස්සේ දැන් මට පරිපදේ තමයි මේ දැනගන්න ඕනේ ලොකුම දේ දැන් මේක මොකද්ද කරන්නේ දැන් මේකට අවශ්‍ය දේවල් මොනවාද ඒ ඔව් හරි මුලින්ම IRIG කියන උපකරණය ඔයාලා දන්නවා ඇති මෙන්න උපකරණය තමයි අවශ්‍ය වෙන්නේ ඔයාලනේ උපකරණේ ලංකාව තුල මෙලදී ගන්න පුළුවන් ඒ වගේම eBay වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් මම කලින් වීඩියෝ එකේ මම description එකේ link එකක් දැම්මා ලක්ෂ්‍ය සාම් කියන අයියා මේක මේ IRIG කියන උපකරණය ගෙදෙට්ටම ගෙනදෙන ඔයගොල්ලන්ට ඉතින් මගේ Facebook page එකේ link එකක් දාන්නම් ඔයගලන්ට link එකේ message එකක් දාලා මේගොල්ලෝ ඒක දෙත්තම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම eBay වගේ online බඩු ගෙන්නන එකකින් උනත් මේක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට තව අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ සාමාන්‍ය wire එකක්. instrument එකකින් mix එකට දෙනකොට මෙන්න මේ වගේ wire එකක් භාවිත කරනවා. ඔයගොල්ලෝ දන්නවා instrument wire එහෙම නැත්නම් කියනවා standard wire කියලා. ඉතින් මෙන්න මේ වගේ wire එකක් හොයනවා. මේ TS wire එක මේක. මේ වගේ TS එහෙම නැත්නම් standard එහෙම නැත්නම් instrument wire එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මම රුවින්ද කියලා දෙන්නම් කොහොමද ඔයාලට සම්බන්ධ කරන්න ඕනි සම්බන්ධ කරලා කොහොමද මේකට සම්බන්ධ කරන්න ඕනි මම ඔයාගේ ෆෝන් එකේම රෙකෝඩ් එක දාලා පෙන්නන්න. එතකොට මේක පොඩ ප්‍රායෝගික වෙයි මොකද ඔයාගේ ෆෝන් එකේම ඔයා රෙකෝඩ් කරනවා කියන්නේ ඔයාලට එතකොට සැටිස්නේ. මම ඔයාගේ ෆෝන් එකේම ඔයාලට රෙකෝඩ් එක දාලා පෙන්නන්න මේක හරහා කොහොමද රෙකෝඩ් වෙන්නේ කියලා. හරි ඉතින් මම ඔයගලන්ට දැන් මේක රෙකෝඩ් කරලා පෙන්නන රුවින්ද මට ඔයාගේ ෆෝන් එකම දෙන්න. මම ඔයාගේ ෆෝන් එකේම ඔයාලට රෙකෝඩ් කරලා පෙන්නන්න. ඉතින් ඇත්තටම ඔයගලන්ට පොඩ ප්‍රායෝගික මොකද මම රුවින්දගේ ෆෝන් එකෙන් තමයි දැන් රෙකෝඩ් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවශ්‍ය දේවල් තමයි IRIG උපකරණය මේ වගේ ජැක් එකක් ඒ වගේම ඔයාගේ ෆෝන් එක. ඉතින් මේ තුන උපයෝග කරගෙන තමයි රෙකෝඩ් කරන්නේ. මුලින්ම පෙන්නන්නම් මේ උපකරණ නැතුව මේ ෆෝන් එකේ normal රෙකෝඩ් එකක් අරගෙන එහෙම රෙකෝඩ් එකක් ගනිද්දී මම රුවින්ද කීබෝඩ් ප්ලේ එකට දැන්ට ආවිල්ලා අප්පුඩියක් ගහනවා. එතකොට ඒ අප්පුඩිය ඇහෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඉතින් මම ඊළඟ රෙකෝඩ් එක විදිහට ගන්නම්. මේ උපකරණය සම්බන්ධ කරලා ෆෝන් එකට IRIG කියන උපකරණේ ෆෝන් එකට සම්බන්ධ කරලා එතකොට මම ආවිල්ලා අප්පුඩියක් ගහන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අප්පුඩිය ඇහෙනවද නැද්ද කියලා. ඔන්න දැන් ඔයගොල්ලෝ පේන ඇති රුවින්දගේ ෆෝන් එකෙන් රෙකෝඩින් එක දාලා තියෙන්නේ මේ වෙලාවේ IRIG උපකරණයක් භාවිත කරලා නැහැ රුවින්දගේ ෆෝන් එකේ සාමාන්‍ය විදිහට රෙකෝඩ් එකක් දාලා දැන් රෙකෝඩ් කරන්න හදන්නේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න දන්නේ මේ IRIG උපකරණේ භාවිත කරන විට සහ නොකරන විට ඒ ඔඩියෝ එකේ තියෙන ක්වොලිටි දෙකේ වෙනස ඉතින් රුවින්ද අපි මුලින්ම මේ IRIG උපකරණ සම්බන්ධ කරන්නේ නැතුව normal රෙකෝඩ් එකක් ගමු මම මැදට ඇවිල්ලා අප්පුඩියක් ගහනවා මේ වෙලාවේ අප්පුඩිය ගහනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක බලනකොට බලා ගන්න පුළුවන් ඒ අප්පුඩිය සද්දෙත් ඇහෙනවා හරි පටන් ගමු ඔන්න මම දැන් පෙන්නන්නේ රුවින්දගේ ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ එක. ඔකට බලා ගන්න පුළුවන් මම මැදට ගිහිල්ලා අප්පුඩිය ගහද්දි ඒ අප්පුඩියත් ඇහෙන හැටි මෙයා ප්ලේ කරන සින්දුවට මං ගිහිල්ලා අප්පුඩිය ගාලා බාධාවක් කරාම ඒ බාධාව ඇහෙන හැටි ඔයගලන්ට ඔන්න දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පෙන්වුවේ සාමාන්‍ය විදියට රුවින්දගේ ෆෝන් එක රෙකෝඩ් එකක් අරගෙන ඔයගොල්ලෝ දැක්කා රුවින්ද ප්ලේ කරද්දි මම ඇවිල්ලා එතනින් අප්පුඩි ගහද්දි අප්පුඩිය ඇහුණා ඒ රෙකෝඩ් එකේ. ඉතින් දැන් මම පෙන්නන්නම් IRIG උපකරණ සම්බන්ධ කරාම ඔයගොල්ලන්ට එන විවිධ නොයිස් ඒ කියන්නේ අනවශ්‍ය ශබ්ද ඇහෙන්නේ නැතුව ඔයගොල්ලෝ රෙකෝඩ් කරන එකම විතරක් ඇහෙන්න කොහොමද මේක ඔයගොල්ලෝ ෆෝන් එකට සම්බන්ධ කරගෙන රෙකෝඩ් කරන්න කියලා. ඉතින් මුලින්ම රුවින්ද මේක වාගේ කීබෝඩ් එකේ අවුට්පුට් එක සම්බන්ධ කරන්න ඕන. left right output එකක් තියෙනවා. ඉතින් මේක keyboard එකකට ඒ වගේම guitar pedal එකකට drum machine එකකට octopad එකකට මේ වගේ output එකක් තියෙන ඕනම instrument එකකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම දැන් මේ රුවින්ද keyboard එකට සම්බන්ධ කරලා පෙන්නන්නම් කොහොමද සම්බන්ධ කරන්න කියලා. රුවින්ද අපි ඔය keyboard එකේ මෙන්න මේ පැත්තේ තියෙන ඉන්න මොකක් ලංකලා පෙන්නන්නම්. ඔකට පේනවා ඇති මෙතන තියෙන output දෙකක්. ඉතින් මම මේ output එකේ මෙන්න L එතන මෙතනට ගහ ගන්නවා මේ jack එක ගහලා මෙන්න මේ විදිහට මම IRIG උපකරණය අරගෙන මේ විදිහට මේ ජැක් එකේ අනිත් පැත්ත මෙන්න මේ සයිඩ් එක මේ IRIG උපකරණයේ මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තට ඉන් කර ගන්නවා. ඔකට පේන්නේ නැති මෙන්න මෙතෙන්ට මෙන්න විදිහට ඉන් කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක අරන් ගිහිල්ලා රුවින්දගේ ෆෝන් එකේ හෙඩ්සෙට් එක එහෙම නැත්නම් හෑන්ඩ් ෆ්‍රී එක ගන්න තැනට ඉන් කරනවා. ඔන්න බලා ගන්න පුළුවන් දැන් ඔයගලන්ට රුවින්දගේ මේ දින ෆෝන් එක රුවින්දේ ෆෝන් එකේ මෙන්න එතන හෑන්ඩ් ෆ්‍රී එක ඉන් කරන තැනට මෙන්න මේ විදිහට මේ ජැක් එක ඉන් කරනවා. ඊට පස්සේ ඔයගලන්ට දැක්කා දැන් මේ වයර් එකේ ස්ටෑන්ඩ් එහෙම නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් ජැක් එක එක පැත්තක් කීබෝඩ් එකේ අවුට්පුට් එක සම්බන්ධ කරා. මේක ඔයගලන්ට කීබෝඩ් එකකට, ඩ්‍රම් මැෂින් එකකට, ඔක්ටෝපැඩ් එකකට, ඒ වගේම গিටාර් පැඩල් එකකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම අරගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක අනිත් පැත්ත ගෙනහලා මේ IRIG එකට සම්බන්ධ කරා මෙන්න IRIG එකේ මෙන්න මේ පැත්තට. ඊට පස්සේ IRIG එකේ ජැක් එක සම්බන්ධ කරා ෆෝන් එකේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ දැන් බලමු අපි රෙකෝඩ් එක කොහොමද ගන්න කියලා. කලින් ගත්ත රෙකෝඩ් එක මේ සින්දුවම ආයි ප්ලේ කරලා අපි රෙකෝඩ් එකක් ගමු. ඊට පස්සේ මම එතෙන්දිත් ගිහලා මම අප්පුඩියක් ගහනවා. ඔකට බලා ගන්න පුළුවන් ඒ අප්පුඩිය ඇහෙන්නේ නැතුව රුවින්ද ප්ලේ කරන එක විතරක් ලස්සනට ඇහෙන හැටි. ඉතින් මෙන්න තියෙන IRIG උපකරණය ෆෝන් එකට සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් කොහොමද IRIG උපකරණය හරහා මේක රෙකෝඩ් වෙන්නේ කියලා. මම කලින් කෝගේ මැද්දට ගිහලා අප්පුඩියක් ගහනවා. බලන්න ඒ අප්පුඩිය මම ඒ කරන බාධාව මේ ඔඩියෝ එකට ඇහෙනවද කියලා. රුවින්දගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු ගමන් ඔයගලන්ට ඊගාවට පෙන්නන්න. දැන් අපි සින්දුව ප්ලේ කරමු. ඔන්න දැන් පෙන්නන්න රුහින්දගේ ෆෝන් එකෙන් දැන් ගත්ත රෙකෝඩ් එක බලන්න ඉස්සල් රෙකෝඩ් එකේ වගේ ගහන අපොඩිය ඇහෙනවද කියලා ඒ කරන බාධාව ඇහෙනවද කියලා හරියටින් ඔයගලන්ට තේරෙන්නේ නැති රෙකෝඩ් එකේ වෙනස මම IRIG උපකරණ නැතුව රුවින්ද කීබෝඩ් ප්ලේ කරන වීඩියෝ එක ගනිද්දි ඔයගොල්ලෝ දැක්ින් නැති අහන්න නැති මම මැදින් අවිල්ල ගහපු අප්පුඩිය ඇහෙනවා. ඒක ඇත්තටම එතකොට බාධාවක්. මම IRIG උපකරණේ දාලා රෙකෝඩ් එකක්ද ඔයගලන්ට ඇහෙන්නේ නැති මැදින් අවිල්ල අප්පුඩිය ගහනකොට ඒ අප්පුඩිය ගන්න සද්දය ඇහෙන්නේ නැතුව රුවින්ද ප්ලේ කරන සින්දුව විතරක් හොඳට ඇහුණා. ඉතින් ඇත්තටම ඔයගලන්ට ගොඩක් ලොකුවට වේදන් කළ ඉන්ටර්ෆේස් ගන්න එක ගොඩක් කරන්න අමාරු වැඩක්. මොකද ලොකු ගණන් වලින් තියෙන ඉතින් එහෙම කෙනෙක්ට මොකද හැමෝටම ඉන්ටර්ෆේස් එකක් ගන්න අමාරුයි මේක රෙකෝඩ් එකක් කරගන්න. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ IRIG කියන උපකරණය ගොඩක් වැදගත් වෙනවා. මොකද තමන්ට තනියෙන් මියුසික් කව එකක් කරගන්න, තමන් සින්දුව රෙකෝඩ් කරලා සින්දුවක් කියලා ඒක ඔඩියෝ රෙකෝඩ් ක්වොලිටි ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න පිටසද්ද නැතුව හොඳ ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට ඇත්තටම IRIG උපකරණය ගොඩක් වටිනවා. ඊටමත් සුළු මුදලකට මේක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් රුහින්ද අද තේරුණාද කරපු ටික? ඔව් පසඟ මට හොඳටම තේරුණා. දැන් අපි මේකෙන් කරන්න මොකක්ද කියලා මට ඉස්සර දැනුමක් තිබ්බේ නෑ. මේ ඔයා වීඩියෝ එක කරාට පස්සේ මම හිතුවා අනිවාර්යෙන් ඇවිල්ලා මේ දේ ඉගෙන ගන්න ඕනේ, මේ දේ දැන ගන්න ඕනේ කියලා. අද ආයෙ ඒක කරලා වෙන්නවා. මේ දැන් මට ප්‍රශ්නයක් නෑ. ඉතින් කිලෝ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් වැඩක් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම තව පොඩි දෙයක් තියෙනවා රුවින්ද හදිස්සිය හරි දැන් ඔයගොල්ලන්ට දැන් රුවින්ද වාට මේකෙන් ප්ලේ කරද්දී වාට මේක ස්පීකර් එකක් තියෙනවා. ඔක්ටපෑඩ් එකක් එහෙමද දැන් ගිටාර් පැඩල් එකක් ඩ්‍රම් මැෂින් එකක් වගේ තියෙන කෙනෙක්ට ස්පීකර්ස් දෙකක් නෑනේ. ඒ වගේ කෙනෙක්ට එතකොට එළියෙන් බෆල් එකක් යොදා ගන්න. ඒ කියන්නේ මික්සර් එකක් අවශ්‍ය වෙනවා. මික්සර් හරහා වෙනම යාට බෆල් එකකට සද්ද දීලා ඒක අහන ගමන් තමයි ප්ලේ කරන්න වෙන්නේ. ඔයාලට මේ කීබෝඩ් එකේ ස්පීකර් එකේ තියෙන හින්දා බෆල් දාන්න නැතුව මේකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒක රෙකෝඩ් කරන්න පුළුවන්. දැන් රෙකෝඩ් කරන දේ ඇහෙන්න බෑ මුලින්ම හරි රෙකෝඩ් එක ගන්න. ඉතින් අපිට රෙකෝඩ් කරන දේ අහන්න ඔයාලට මේක තියෙන වගේම ඔක්ටපෑඩ් එකක් ඩ්‍රම් මැෂින් එකක් ඩ්‍රමක් තියෙන කෙනෙක්ට අනිවාර්යෙන් බෆල් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ මික්සර් එකක් ඕනි. මික්සරෙන් ඇම්ප් එකට දාලා බෆල් එකට දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මික්සර් එකකින් දෙන්න අවශ්‍ය වුණොත් ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද ඒක කරන්නේ කියලා. අදිසි ඔයාලට යම් කිසි කාලයක ඔයාලට මික්සර් එකක් අරගෙන ඒකෙන් තොඩ ගන්න පුළුවන් එතකොට. ඊගාට කියලා දෙන්නම් කොහොමද මික්සර් එකක් තියෙන කෙනෙක් මේ උපකරණය භාවිතා කරලා රෙකෝඩ් එකක් ගන්න කියලා. ඉතින් දැන් මම පෙන්නන්නම් කොහොමද මික්සර් එකක් තියෙන කෙනෙකුට මේ IRIG උපකරණය භාවිතා කරලා ඔඩියෝ එකක් ක්වොලිටි ඔඩියෝ එකක් ගන්න කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට ඒකට අවශ්‍ය වෙනවා IRIG එක. ඒ වගේම කලින් පෙන්නපු මෙන්න මේ වගේ වයර් එක. ඒ වගේම තවත් මේ වගේ තව අයර මෙන්න වගේ ඕනි වෙනවා. ඒ වගේම ෆෝන් එක. IRIG උපකරණයයි මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් වයර් දෙකක් ඕනි වෙනවා. ඊට පස්සේ ෆෝන් එක ඕනි වෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් වයර් දෙකක් අවශ්‍ය වෙන හේතුව තමයි ඔයාගේ උපකරණේ ඉඳන් එකක් මික්සරයට දෙන්න ඕනි. ඊට පස්සේ මික්සරේ ඉඳන් තව එකක් IRIG උපකරණයට දෙන්න ඕනි. මම දැන් සම්බන්ධ කරලා පෙන්නන්න කොහොමද ඒක කරන්න කියලා. රුවින්ද මුලින්ම ඔයාගේ කීබෝඩ් එකට මේක ඉන් කරන්න ඕන එකක්. මුලින්ම රුවින්ද මම මේකේ මෙන්න විදියට කලින් ගහපිට L කියන එකට ඉන් කර ගන්නවා. ඊට පස්සේ මම මේක අරන් ගිහිල්ලා මේක අනිත් පැත්ත අරන් ගිහිල්ලා මික්සරේට ඉන් කර ගන්නවා. මෙන්න තියෙන මික්සරේ ඔයගොල්ලන්ට පේනවද දැන්? මික්සරේ මම මේ පළවෙනි channel එකට මෙන්න විදියට මේක ඉන් කර ගන්නවා. ඊට පස්සේ පළවෙනි channel එකට ඉන් කරගෙන ඊට පස්සේ ගන්නවා මම මේකේ අනිත් වයර් එක. අනිත් වයර් එක අරගෙන ඔයගොල්ලන්ට ළඟට කරලා මම පෙන්නන්නම්. ඔයගලන්ට මෙන්න මේ left right මෙන්න මේ jack එක ගන්න පුළුවන් output එකෙන් ගන්න පුළුවන් left right output එකකින් එහෙම නැත්නම් ඔකට aux line එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයගලන්ට මේ වගේ output එකකින් එහෙම නැත්නම් left right main output එකකින් අරගෙන ඒකේ අනිත් පැත්ත මේ jack එකේ අනිත් පැත්ත මෙන්න මේ විදිහට IRIG උපකරණයට සම්බන්ධ කරන්න ඕනි. මෙන්න මේ විදිහට අයිරි කුප්පකට සම්බන්ධ කරන්න ඕනි. ඊට පස්සේ මේ පැත්ත සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ ෆෝන් එකකට ඉන් කරන්න තියෙන්නේ. ඉතින් එහෙම ගන්න අවස්ථාව ඔයගලන්ට තියෙන්නේ මෙන්න මේ channel එකේ fade rate වැඩි කරන්න. මෙන්න channel එකේ fade rate වැඩි කරන්න. ඒ වගේම මෙන්න එතන තියෙන ඔයගොල්ලෝ ගහපු line එකේ left right ද ගැන බලලා මෙන්න මේ fade rate වැඩි කර ගන්න ඕනි. ඊට පස්සේ මේ fade වැඩි කරාම ඔයගොල්ලන්ට ෆෝන් එකට audio record එකක් ගන්න පුළුවන්. ඉතින් මම නැවතත් කියන්න එක ඔයගලන්ට පුළුවන් මෙන්න වගේ මේන් left right output එකෙන් ගන්න අරගෙන IRIG උපකරණයට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න මේ සම්බන්ධ කරගෙන මේ පැත්ත ඔයගලේ ෆෝන් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට aux line එකෙන් ගන්න ඕනි වුණොත් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේ mixer එකේ aux line එක විතර තියෙන්නේ මේ aux line මෙන්න විදිහට සම්බන්ධ කරගත්තා. ඔයගොල්ලෝ in කරන channel එකට අදාළ aux එක මෙන්න ඉදිරිය වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට දැන් මේ මම පළවෙනි channel එකට ගහලා තියෙන පළවෙනි channel එකේ aux එක ඔයගලන්ට කලින් ඔක්ස් ගන්න හැම කියලා දීලා තියෙනවා. මේකේ ඔක්ස් ලයින් එක මෙන්න ඉදිරියට වැඩි කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ විදිහට මේක ෆෝන් එකට සම්බන්ධ කරාම ඒ ඔක්ස් ලයින් එකනොත් ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න පුළුවන්. ඔක්ස් ලයින් එක හුඟා වැදගත් වෙන්නේ සමහර විට ඔයගොල්ලෝ උපකරණ කිහිපයක් සම්බන්ධ කරගන්නවා නම් ඒ කිහිපේම සද්ද ඔයගලන්ට ගන්න ඕනේ නම් ඔයගොල්ලෝ හිතන්නකෝ මේ channel 6 වෙනි channel එකට රයින් කරා කියලා channel 6ම ඔක්ස් ලයින් වැඩි කරාට පස්සේ ඔයගලන්ට ඒ ඔක්ස් ලයින් එකෙන් instrument 6ම ඔයගලගේ ෆෝන් එකට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ මේන් අවුට් එකනොත් කරගන්න පුළුවන්. මම කලින් කිව්වේ මෙන්න දැන් මේන් අවුට් එකට ගහලත් ඔයගලන්ට මේ අවශ්‍ය වේ මේ ෆේඩර්ස් වැඩි කරලා 6ක් අහනවා නම් මේ 6 මේ විදිහට ෆේඩර්ස් වැඩි කරලා මේකට අවශ්‍ය මෙන්නේ ෆේඩර් වැඩි කරලා පස්සේ ඔයගලන්ට ඔඩියෝ අවුට් එක ගන්න පුළුවන්. ඉතින් මම නැතව සරලව කියන්නම් කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඉඳන් গিitar එක හෝ වේවා pad එක හෝ වේවා drum machine එක හෝ වේවා ඒවේ අවුට්පුට් අරන් ඇවිල්ලා mixer එකට ඉන් කරගන්න ඕනේ සාමාන්‍ය විදිහට. ඊට පස්සේ mixer එකට ඉන් කරගෙන ඔයගලන්ට ගන්න තියෙන්නේ මෙන්න මේ main left right output දෙකක් හරි aux out එකක් හරි අරගෙන ඒක IRIG එකට ඉන් කළා. IRIG එක ඔයගොල්ලෝ ෆෝන් එකට ඉන් කරාට පස්සේ මෙන්න විදියට ෆෝන් එක අරගෙන මෙන්න විදියට ෆෝන් එකට ඉන් කරාම හරි ෆෝන් එකට ඉන් කළා ඔයගලන්ට audio record එක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක සරලව ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේක අහහා කරන්න ඕනේ හින්දා ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වෑන් amp වලට අරගෙන මේ left right output වලින් මේ XLR output වලින් amp වලට අරගෙන ඇම්පලින් අහන ගමන් මේක ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ IRIG උපකරණේ භාවිත කරලා මේ විදිහට මික්සරේ සම්බන්ධ කරලා ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න. ඉතින් මම මේ කිව්වේ ඇත්තටම ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න සමහර විට ඔයගොල්ලෝ ගාව තියෙන කීබෝඩ් එක හැර වෙනත් දෙයක් තිබුණොත් එහෙම කියන්නේ ඔක්ටපැඩ් එකක්, ඩ්‍රම් මැෂින් එකක්, ඩ්‍රමක් වගේ දෙයක් තිබුණොත් එහෙම ඔයගලන්ට ඒ ස්පීකර්ස් නැති හන්ද බාහිර ස්පීකර්ස් දාගෙන ඔයගලන්ට මික්සරයක් කරා තමයි රෙකෝඩ් කරගන්න වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවකදී මික්සරයක් භාවිත කරලා රෙකෝඩ් කරන්නේ මෙන්න මේ විදිහේ කියලා තමයි මම ඔයගලන්ට දැන් කියලා දුන්නේ. හරි ඉතින් ඔන්න එහෙනම් මම ඔයගලන්ට කියලා දුන්නා කොහොමද ඔයගලන්ට ඔගේ රෝහින්දරත් කියලා දුන්නා කොහොමද දැන් මික්සර් එකක් තියෙනවා නම් කොහොමද මික්සරින් අවුට්පුට් එකක් කරන් IRIG එකට ලබාගෙන ඔයගේ ෆෝන් එක රෙකෝඩ් එකක් ගන්න කියලා. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති කොහොමද ඔයගලෝ ගාව තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් අවුට්පුට් එකක් කරන් ගන්නවා වගේම ඔයගලෝ ගාව තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකේ මික්සරයක් භාවිත කරලා කොහොමද අවුට්පුට් එකක් එහෙම නැත්නම් හොඳ ඔඩියෝ රෙකෝඩ් එකක් ගන්න කියලා. ඉතින් ඇත්තටම රෝහින්ද ඔයාට හොඳටම තේරෙනවා නේද කරපු දේ? ඔව් මට හොඳට ඇත්තටම මේ මම දැනගෙන හිටියේ නෑ මෙච්චර දෙයක් මේකෙන් බලාපොරොත්තු ඒ කියන්නේ වෙයි කියලා. අද මං ආවේ අනිවාර්යෙන් මම පසුදට කෝල් කරලා ගියා පසුදට මට මේක පොඩ තේරෙන්නේ නෑ. පොඩ මං කීබෝඩ් එකක් තරම් වෙනවා අද මේක මට දැනගන්න ඕනේ කියලා. අද මං දැනගත්තා මේක මොකක්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා දැනගත්තා. ඔව් ස්තුතියි. ඉතින් ඇත්තටම රෝහින්ද අද ඒ කියන්නේ ආපෙකට ඇත්තටම මටත් මේ වීඩියෝ කරන්න ලොකු හයියක් වුණා රෝහින්ද ආපෙකට. ඉතින් බොහොම ස්තුතියි අද ආවෙකට. එහෙනම් ඉතින් ඔයගලන්ට ඉස්සරහට තවත් ගොඩක් ලස්සන වීඩියෝ අරන් එනවා. ඒ වගේම මතක් කරන්න PASI Music YouTube channel එක තමයි subscribe කරන්න. දැන් subscribe කරන්න. ඒක මතක් කරන්න ඉතින් bell එක click කරන්න. bell එක click කරගන්න මම ඔයගලට දාපු ගමන් ඒක notification බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි නැවතිනවා මෙමු.